අධිපතිතුමනි මේක මං අවස්ථාවක් කරගන්නවා. මොකද මගේ ජීවිත කාලය තුළම මං ඔබතුමාට විරුද්ධව වැඩ කරපු කෙනෙක්. මම කවදාවත් විශ්වාස කරේ නැහැ ඔබතුමාගේ රජයක ඇමතිකමක් කරලා ඔබතුමාත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා. දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමා ඒ බව හොඳින් දන්නවා. කෙසේ වුණත් අද මං ආඩම්බර වෙනවා ඔබතුමාගේ රජයේ රාජ්‍ය ඇමතිවරයෙක් හැටියට මේ රටට සේවයක් කරන්න ඔබ අපට අවස්ථාවක් ලබා දීම පිළිබඳව. පොඩ්ඩක් අතීතයට ගියොත් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය, කඩිනම් ව්‍යාපෘතිය ආරම්භ කළේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලේ ගාමිණී දිසානායක ඇමතිතුමාගේ නායකත්වය යටතේ. මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ මගේ පියා ජෙනරාල් අනුරුද්ධ රත්නත් මැතිතුමා මහවැලි අමාත්‍යාංශයේ ඇමතිවරයා හැටියට කටයුතු කළා. එතුමායින් පස්සේ එතුමාගේ පුතා හැටියට මේ අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා හැටියට කටයුතු කිරීමට අවස්ථාවක් සලසා දීම පිළිබඳවත් ඔබතුමාට මගේ ස්තුතිය පිරිනමනවා. එපමණක් නොවේ 2019 අපි රජයක් පිහිටවලා 2020 මහමැතිවරණයක් ජයග්‍රහණය කරලා 21-22 කාල පරිච්ඡේදය තුළ යම් යම් හේතුන් මත අපේ පක්ෂේ අපේ වැරදි තිබ්බා, ලෝකයේ ආර්ථික ප්‍රශ්නන් තිබ්බා, කොවිඩ් වසංගතයත් ආවා. ඒ කෙසේ වුණත් ඒ සියලු දේ අපේ රජයට පාලනය කරගන්න බැරි අවස්ථාවක ඔබ මේ වගකීම බාර අරගෙන දැන් අවුරුදු 2කට ආසන්න කාලයක් වෙනවා. ඒ කාලය තුළ මේ රට ඉතාම ස්ථාවර තත්ත්වයකට, අපට අනාගතයක් පේන තත්ත්වයකට ගෙනේම පිළිබඳව අපි ඔබතුමාට ප්‍රශංසා කරනවා. ඒ වගේම මහවැලි අධිකාරිය පිහිටුව අවස්ථාවේදී ගැසට් පත්‍රයකින් හෙක්ටයාර් 1,76,000 පමණ ප්‍රමාණයක් මහවැලි අධිකාරිය යටත පත් කරලා තිබෙනවා. මෙම මුළු ප්‍රමාණයෙන් හෙක්ටයාර් 1,06,000 පමණ ප්‍රමාණයක් අද මහවැලි අධිකාරිය යටතේ ඍජුව අපි පරිපාලනය කරනවා. දිස්ත්‍රික්ක 15ක් තුළ මහවැලි කලාප 10ක් තුළ කලාප කාර්යාල 49කින් අපි මේ කාර්යභාරය සිද්ධ කරනවා. ඒ වගේම ගරු ජනාධිපතිතුමනි 2022 11 වෙනකොට සින්නක්කර ඔප්පු නෙමෙයි, එහෙත් අපි ඒ අවස්ථාවේදී ලබා දුන් ඔප්පු 360,000ක් ලබා දෙන්න අපට හැකියාවක් තිබුණ බව මේ අවස්ථාවේදී සන්තෝෂයෙන් මතක් කරන්න ඕනේ. අනාගතයේදී අපි ඔප්පු 102,000 උරුමය වැඩසටහන යටතේ, ඔබතුමාගේ ඒ උරුමය වැඩසටහන යටතේ ලබා දෙන්න අපි දැනටමත් අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. අපි දැන් වෙනකොට 20,000ක් දෙන්න සියලු කටයුතු ලෑස්ති කරලා තියෙනවා. පොඩි ප්‍රමාදයක් තියෙනවා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ, ඒ ගැන පොඩ්ඩක් සොයලා බලන්න කියලා ඔබතුමාගේ ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මං හිතන්නේ ඔබතුමා මට යම් කාර්යභාරයක් බාර දුන්නා. මහවැලි AB කලාපය තුළ සංචාරය කරලා ඒ කලාපය තුළ තියෙන ප්‍රශ්න මොනවාද කියලා හොයලා බලලා ඔබතුමාට වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. මං අද තමුන්නාසියලා සියලු දෙනාම ඉදිරිපිට කියනවා මාදුරුවය වම් මෙවුර සහ දකුණු මෙවුර කියලා වෙන් කළා කලාප දෙකක් තියෙනවා. වම් මෙවුර යන්තාක් හෝ සංවර්ධනය වී ඇතත් දකුණු මෙවුරේ සංවර්ධනය මුළු මඬින්ම ඇනහිටලා තියෙනවා. ගරු ජනාධිපතිතුමනි, මේක අපි පටන් අරන් යුද්ධ කාලේ අත්හැරලා තියෙන ව්‍යාපෘතියක්. අපි ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වැව් තුනක් සහ වාරි ඇරවල් යම් ප්‍රමාණයක් අක්කර 240ක් පමණ වතුර දීමට හැකි ව්‍යාපෘතියක් මේ සඳහා අපිට රුපියල් මිලියන 600කට වැඩිය පොඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙයි සිටිනවා. ඒ මුදල ඔබතුමා අපට ලබා දෙයි කියලා අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම ඒ ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමටත් විදේශ ආයෝජකයන් මේ රටට ගෙනල්ලා මෙම ඉඩම් එතුමන්ලාට දීලා කෘෂිකර්මය සඳහා මේ ඉඩම් පාවිච්චි කරලා අපේ රටට අවශ්‍ය ඒ කෘෂි නිෂ්පාදන තියාගෙන ඉතුරු ටික අපනයනය කරලා අපනයන ආදායමකුත් ලබා ගන්න අපට හැකියාවක් තියෙන බව ඔබතුමා අපට පැහැදිලි කරලා දුන්නා. ඒ නිසා දීර්ඝයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සියලු දේ කරගැනීම සඳහා ඔබතුමාගේ උපදෙස් මාර්ගෝපදේශකත්වය අපට ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අවුරුදු දෙකක් පමණ සුළු කාලයක් තුල ඔබතුමා මේ රට මෙවැනි තත්ත්වයකට ගෙනල්ලා ඉදිරි අනාගතයේදී අද කියනවනම් අපේ හාමුදුරනේ ජනාධිපති අපේක්ෂකයන් වැහි වැහැලා සියලු දෙනා කටින් බතලකොළ හිටනවා මිසක් මේ රටේ බෝක්කුවක්වත් හදලා නැහැ. ඒ නිසා අපි ඔබතුමාට කියනවා මේ රට බාර ගන්න, ඉදිරි අනාගතයේදී මේ රට බාර ගන්න මම පුද්ගලිකව ඔබතුමාගේ වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා හැටියට මගේ උපරිම සහයෝගය ඔබතුමාට ලබා දෙනවා කියමින් මේ අවස්ථාවට සම්බන්ධ වෙන තමුන්නාසේලා සියලු දෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් දළදා සමිති පීඨපතමින් මාණි අඳිනවා. බොහොමත්ම ස්තුතියි.